සියලු ජීව විද්‍යා පාඩම් නිකුත් වූවහම එතනින් ලබා ගැනීමට දැන්ම subscribe කරන්න. සුබදා සපර්ධනා කරන ඔයාලා හැම දෙනාටම ඔයගොල්ලෝම එකතු වෙලා තියෙන්නේ මලිත් එරා බයලජි යුටියුබ් channel එකත් එක්ක. අද මම කතා කරන්න යන්නේ සස්ල ජීවවිද්‍යා විෂය නිර්දේශ යටතේ සත්වයා කොටස යටතේ ස්ත්‍රී ප්‍රජනක පද්ධති ව්‍යුහය හා කෘත්‍යයන්ට අදාළ විස්තර කිරීමට තමයි යන්නේ. මෙතනදී මම දැන් රූප සානකාශ්‍රම මේක විස්තර කරනවා. මේක කොට සරලයිවා පොඩි පන්තිවලින් දැන් මේක ඉගෙනගෙන තියෙන දෙයක්. ගත්තයන් පස්සේ ප්‍රධාන වශයෙන් අපිට දැක ගන්න පුළුවන් ඩිම්බකෝෂය යුගලක් දෙක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ ඩිම්බකෝෂය ගත්තයන් පස්සේ මේ ඩිම්බකෝෂ යුගලය වම් හා දකුණු ඩිම්බකෝෂ වශයෙන් අපි හඳුන්වනවා. වම් පැත්තේ තියෙන ඩිම්බකෝෂය වම් ඩිම්බකෝෂය, දකුණු පැත්තේ තියෙන ඩිම්බකෝෂය දකුණු ඩිම්බකෝෂය වශයෙන් හඳුන්වනවා. ඩිම්බකෝෂය ගත්තයන් පස්සේ ඩිම්බකෝෂයක දික්කඩක් ගත්තාම අපිට පැහැදිලිව එක කලාප දෙයක් හඳුන ගන්න පුළුවන්, බාහිකය හා මජ්ජාව කියලා. ඒකම ඊළඟ වීඩියෝ එකේ ඩිම්බකෝෂයේ ව්‍යුහය දීර්ඝ වශයෙන් කතා කිරීමක් සිද්ධ කරනවා. එහෙනම් ඩිම්බකෝෂය එතකොට පෙලෝපියන් ආලේ ඉඳලා යා ගර්භාෂයේ දතර දීති කණ්ඩ සැල්ල තල්ලු කිරීමට මේ පක්ෂමවල රිද්මයානුකූල සැලීම කියන එක උපකාරී වෙනවා. ඒ වගේම තමයි සංසේචනය සිද්ධ වෙන්නේ මේ පෙලෝපියන් ආලේ තුලදී තමයි සංසේචනය සිද්ධ වීමත් වෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් පෙලෝපියන් ආලේ ඊගොඩ ගර්භාෂය කියන එක කතා කරන්න පුළුවන්. ගර්භාෂය ගත්තාම ඒක ප්‍රධාන වශයෙන්ම පේශී ස්තර තුනකින් ගර්භාෂය එන්ඩෝමෙට්‍රියම ගත්තාම අපි එන්ඩෝමෙට්‍රියම කියලා කියන්නේ මේ ගර්භාෂයේ ඇතුළතදී මත පීඩන පීඩන ස්තරය. මේක ගත්තාම පස්සේ මෙයාගේ මතුපිට ගත්තාම අපිච්ඡද වලින් ආස්තරණය වෙලා තියෙන ස්තරයක් වශයෙන් තමයි අපිට මේක ගන්න පුළුවන්. ගර්භාෂයේදී තමා අධිරෝපණය කියන එක සිද්ධ වෙන්නේ. අධිරෝපණයේදී මයෝමෙට්‍රියම් පේශි වැදගත් වෙනවා. අපි ඉස්සර වීඩියෝ එකේදී කතා කරනවා අධිරෝපණය ගැන. ඔය ටික අපිට පුළුවන් කතා කරන්න. ඊට අනතුරු අපිට දැක ගන්න පුළුවන් මෙතනදී තියෙනවා මේ ගර්භාෂයේ අවසාන වෙන ස්ථානයේ, එහෙම නැත්නම් ගර්භාෂයේ විදුර කෙළවර ගත්තයින් පස්සේ මෙයාගේ මේ විෂ්කම්භය අඩු වෙලා තියෙනවා මේ ස්ථානයේදී. මේක අපි හඳුන්වනවා ග්‍රීවය කියලා. මේ හරිය ගත්තයින් පස්සේ ශ්ලේෂ්මල අධික ප්‍රමාණයක් අපිට දැක ගන්න පුළුවන්. අධික ශ්ලේෂ්මල ඝනත්වයක් දැක ගැනීම හැකියාවක් ලැබෙනවා. ග්‍රීවයට පහලින් දැක ගන්න පුළුවන් අපිට යෝනි මාර්ගය දැක ගැනීම හැකියාවක් ලැබෙනවා. කොහොමවත් මම මේක මේ පොයින්ට් එක කියන්නම්කෝ. ගර්භාෂය ගත්තාන් පස්සේ මේක පෙයර් හැඩති හැඩයක් ගන්නවා කියලා කියනවා. ඒ ගොඩක් දෙක මේ කියන රචනාවක් හොත් ගර්භාෂය පෙයර් හැඩති වෙනවා. මම කියන්නේ යෝනි මාර්ගය දැක් ගන්න පුළුවන්. යෝනි මාර්ගය ගත්තාන් පස්සේ
ශ්‍රේෂ්මලයි දැක ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙයාලගේ ශුද්‍ර ජීවීන් තව දැක්කන්න පුළුවන්. මොකද ලැක්ටෝබැසිලස් වගේ අපේ ශුද්‍ර ජීවීන් ගර්භාෂයේ දැක ගන්න හැකියාවක් ලැබෙනවා. සර් ගර්භාෂය නෙමෙයි මෙතන යෝනි මාර්ගයේ දැක ගැනීම හැකියාවක් ලැබෙන ලැක්ටෝබැසිලස් වගේ ශුද්‍ර ජීවීන් අපිට යෝනි මාර්ගයේ දැක ගන්න පුළුවන් වෙනවා. එයාලා ලැක්ටික් අම්ලය නිෂ්පාදනය කිරීමක් සිද්ධ කරන මේ ස්ථානයේ ඉඳ යෝනි මාර්ගය තමයි සුළු වශයෙන් ආම්ලික වීමට ඒක බලපානවා. ඒ වගේම තමයි මේකට තමයි පුංජන්මාණු උදාහැරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ඩිම්බ මෝචනයේදී ඒ සියල්ල රුධිර වාහය පටක තිතී ගණ්ඩ සෛලයේ සියල්ලම ඉවත් වීමට මේක යෝනි මාර්ගය කියන එක භාවිත වෙනවා. අභ්‍යන්තර ප්‍රජනක අවයව වගේම බාහික ප්‍රජනන අවයව සම්බන්ධ කරන්නේ යෝනි මාර්ගයෙන්. ඊට අමතරව ප්‍රධානම පොයින්ට් එක තමයි දරු ප්‍රසූතිය සිද්ධ වෙනකොට දරු ප්‍රසූතිය සිදුවන මාර්ගය වශයෙන් සලකන්නේ යෝනි මාර්ගය. ඔය කොටස් ටික තමයි අපිට තල වශයෙන් අඳුන ගන්න පුළුවන්. මේක රචනා ප්‍රශ්නයකට ඉලක්ක වෙනවා නම් මේ කොටස ඉලක්ක වෙන්න තියෙන ඩිම්බ කෝෂය ආශ්‍රිත දේවල් තමයි රචනා ප්‍රශ්නයකට ඉලක්ක වෙනවා නම් ඉලක්ක වෙන්න පුළුවන්. අනිත් කොටස් ටික රචනා ප්‍රශ්නයකට ඉලක්ක වෙන තරම් ලොකු කොටසක් මේකේ නැහැ. ගොඩක් වෙලාවට ස්ට්‍රක්චර්ඩ් ඒසේ වගේම MCQ වලට තමයි මේ කොටස වැදගත් වෙන්නේ. මම හිතනවා ඔයාලට ඒ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී මම කිව්වා ඊළඟ වීඩියෝ එක මම ලින්ක් එක දාන්නම්. මේකේ ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩිම්බ කෝෂයේ වගේම ඔසප් චක්‍රයේ හෝමෝනම යාමනේ කියන එක මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මම හිතනවා ඔයාලට දැන් මේ ටික හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.